පටිගත කළ උත්තම දේශනා. මෙතා ප්‍රශ්නයක් තියෙනවා, මා ධර්මත් ධර්මයේ ශ්‍රවණය කර නිවසට ගොස් ඒ ගැන සිතීමේදී අනිත්‍ය දුක්ඛ අනාත්ත යන සිරක්ෂණය අවබෝධ වූයේ සිතීමේදීය. මේ සෝවාන් ඵලය ලබා ගැනීමට බාධාවක්ද වෙනවද? මොකද කියන එකයි මේ අහන්නේ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ත බලනවා කියන්නේ මෙහෙම තමයි. ඉතින් බණ ආගෙන ගිහිල්ලා අහව බණ අහක දාලා හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ආව බණ මෙනෙහි කරන්න ඕනේ. මොනවද කිව්වේ කියලා මෙනෙහි කරනකොට මෙනෙහි කරපු දහම නිසා අවබෝධයට ආපු හරිය නැවත ආවර්ජන ඥානයෙන් පහළට අපේ ඉන්න පටන් ගන්නවා. මේක තියෙන ප්‍රත්‍යවේක්ෂාව. මේ ප්‍රත්‍යවේක්ෂාව හරි වැදගත් වෙනවා. ඒතර මේකෙදි මොනව හරි ආයි සැරයක් Tamanට තේරුම් ගන්න බැරි හරියක් තියෙනවා. ඒක පොඩි පළුද්දක් වශයෙන් ඉතුරු වෙනවා. ඒක ඊළඟ දවසේ බලන්නේ දිහාගත්තා මේක තෝරා ගන්නවා. ඒක නිදහසේ කියලා සීහ කරලා බලනවා. ඒ සීගන තවත් හොඳ අවබෝධයක් එනවා ආයිසරයා. මේ ක්‍රමයට තමයි අවබෝධය ප්‍රගුණ කරගන්නේ. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. දහම් සීහ කරන්නම ඕනේ. ආගත ධර්මයේ සීහ කිරීම අත්‍යවශ්‍යයි. සීහ කරලා නිකම්ම නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම ඇත්තද? වෙන්න පුළුවන්ද මෙහෙම? තුලනාත්මකව බලන්න කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඒක හරියට සංසන්දනය කරලා බලන්න. ගැළපෙනවද? මේ අනිත්‍ය කියන එක දුකයි කියන එක ගැළපීම තියෙනවද? අනිත්‍ය නොවන දයක් ලෝකේ තියෙනවද? ඒ අනිත්‍ය හැදෙන්නේ කොහොමද? අවිද්‍යාව හා සම්බන්ධය මොකද්ද? අන්නේ මේකින් එකට එකින් එකට විමසනේ කියලා බලන්න ඕනේ. බලනකොට සමහර නොතේරෙන එකක් තියෙනවනම් නැවත බලහල්ලක් ඒක තෝරා ගන්න ඕනේ. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණයේ පිළවඳව හැකිතරම් දුරට අවබෝධ කරගන්න උත්සාහ කරන මේ බාහිර දේවල් හොයන්නේ නැතුව. ඒක තමයි විශේෂ වෙන්නේ. ඒ தත්ත්වය සුද්ධ වෙන්න වෙන්න ප්‍රඥාව වර්ධනය වෙනවා. ප්‍රඥාවේ තීරණය මොකද්ද? අනේ අසාර ලෝකේ මොනවා මම කියන්නද? මොනවා මගේ කියලා අල්ලන්නද? මොනවා හිත බැඳෙන්නද? ඕක තමයි වැඩින්නේ අවසාන වෙනකම්. අසාර ලෝකෙන් අත්හැරින් වැලි මිදියයි Tamante වැටහි වැටහි. ඒක කාටවත් කියන්නේ හැව යන්න එපා. මොකද ඔය මුලින් පටන් ගන්නකොට එකපාර ඔහම අදහස් එනවා. ඇයි ඔකර මිසලා කියලා ඉඳ හිතෙනවා. ඉතින් ඊට පස්සේ සෝඩාපොතේ ගල්පුවාම අර ගෑස් එක ආපාලියට සෝඩාපොතේ තියෙන වතුර ඔක්කොම එනකන් ගෑස් එන්නේ නැහනේ. පොඩ්ඩක් හොස් ගාලා ගින් නතර වෙනවා. ඒ වගේ මේ දහම් අවබෝධයේ එක එක අවස්ථා තියෙනවා. පළමු දහම් අවබෝධයක් නොදැස්න දෙයක් දැනගත්ත ගමන් ඇති වෙන මානසික චිත්ත ස්වභාවය අන්න එහෙම එකක් කියනවා. රෑ දවල් දෙකේ මේක කල්පනා වෙලා මට ඔක්කොම අවබෝධ වුණාද යකෝ මගේ රාත්‍රියත් මේ දැන් තියෙන්නේ කියලා ඕ වගේ අවස්ථා තියෙනවා. යැවිදිලා ඉන්න උද්දාමයක් ඇති වෙනවා සමහර ලාවට. ඒක බොහොම පරිසම් වෙන්න ඕනේ. මේ බණ අහනකොට තේරුම් ගත්තාම තේරුම් මාර්ගයට හොඳට දවස් ගන්න ඉති මේ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. හදිසි වෙන්න නම් එපා. ඒ වගේ දැයින අවස්ථා එනවා. දැන් ඉතින් මට මුහුත් ඕනේ නැහැ. දීපොල ඕනෙත් නැහැ. ඉඩ කලන් ඕනෙත් නැහැ. මොකුත් නැහැ. මං ගිහින් මහන එනවා. ඒක මට හොඳයි. සමහරවිට ඔහම හිතන්නේ තව 6ක් 7ක් ගින බැරිලා මහන උනා නම් හරි වැඩේ මට වෙන්නේ. මං කාටවත් කිව්වා නම් එහෙම ඵලයන් ඵලයන් කියලා පන්නලා ගනි යනි සරි. නොකිව්ව එකමයි හොඳ. පස්සේ අර හිත මොකද? සෝඩාපතේ කඩපු ගාමනේ උත්තරීල්ල වගේ තමයි. ඒ වගේ ධර්මයක් දැකපු ගමන් රහත් වෙන්නේ නැහැ. ඒ හේතු වාසනාව අද එහෙම නීතිය පහළ වෙන්නේ නැයි නෑ. ඒ ලෞතර බුදුරන් වහන්සේ යන්නේ උත්තමයන් වහන්සේ ළඟ සිද්ධ වෙන දෙයක්. ඒ මොකද උන්වහන්සේ එතන නවත්තන්නේ නැහැ. එතෙන්දී ඊළඟට දෙන්න ඕන හරිය දෙනවා. ඒ නිසා අවසානයේ යන්න පුළුවන් උපරිමයක් ඇද්ද? උන්වහන්සේගේ බණහනට එතෙන් නම් ඒ ටික සිද්ධ කරන්න පුළුවන්. අද ඉතින් ලැබිලා තියෙන වාසනාව හැටියට ලැබෙන මට්ටමේදී අනේ මට වැටහීමක් ආවා. කවදාවත් මෙහෙම වැටහීමක් තිබුණේ නැහැ නේ මේ ධර්මයේ ගැන. දැන්නේ මට තේරෙන්නේ කියලා ඔහොම එනවා. ආපු ගම උද්දාම වෙන්නේ නැතුව ටිකෙන් ටික හිමින් පරිස්සමින් ධම්ම අවබෝධය පූර්ණ කරගන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඒක තමයි කියන්නේ. ඔවා කියන්න යන්න එපා. කාටවත් තමගේ පාඩුව කරගන්න කියන්නේ ඒකයි. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත ආදී වශයෙන් මේවට වචන අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි, පද අප්‍රමාණයි. මෙහෙම විග්‍රහ කරන්න. ඉතයි විග්‍රහ කරන්නේ බෙදීම එහෙම නිසා විවිධ ක්‍රම වලින් තේරෙනවා. එක ක්‍රමයකින් නෙමෙයි. විවිධ න්‍යායයන්ගෙන් දකින්න පුළුවන්. එක දෙයකින් දැක්කම මේ අනුසාරයෙන් ලෝකෙම දකින්නවා. දකින්න දකින්න දේ එහෙම පේන්න පටන් ගන්නවා. ඉන් එහෙම තේරුම් ගන්නවා. ධම් තේරුම් ගන්නකොට ඉගෙන ගන්න ඕනේ මේ තියෙන්නේ අවබෝධ කරගන්න ඕවා. අවබෝධ කරන් ලෝකේ අසාරයිනේ. මොනවල් අල්ලන්නද? මොනවා හොදයි කියලා අල්ලගන්න බදා ගන්නද?
මොනවෙන් මට සැනසෙල්ලක් ලබන්න දරුවෝ කියලා ගින. අන්න එහෙම අවබෝධය ලැබෙන්නේ. ওই ටිකම තමයි ප්‍රගුණ වෙලා හතරී හතරී යන්නේ. 아무තු જાතියව ඉන්නේ නැහැ. 아무තු જાතියව ඔකලා ඉති නැහැ. අවබෝධයේ ප්‍රඥාවයි ඉගෙනෙන්නේ ওই ටික. ඔක තෝරා ගන්න. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා. Thank you.